දැන් ඇත්තටම අර හැම ගොඩ කාලයකට පස්සේ හැමෝටම හොඳ අවුරුද්දක් ගත කරන්න ලැබුණේ. ඉතින් ඒකින්ද හැමෝම ඉතාමත් ප්‍රීතිමත්ව එම අවුරුද්ද ගත කරා. ඒ වුණාට අවාසනාවකට මෙන් එම හැසිරීම් රටාව හින්දා කොරෝනා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා විතරක් නෙවෙයි අපේ අවාසනාවට මෙම රටට නව ප්‍රභේදයක් ඇවිල්ලා තියෙනවා. ඒක අවාසනාවන්තකාරී තත්වයක්. ඉතින් මෙම නව ප්‍රභේදය අර අපේ කලින් තිබුච්ච ඒවට වඩා වෙනස් විදියට ක්‍රියා කරනවා කියලා අපිට පෙනීගෙන යනවා. ඒක ඉතා අර කලින් තිබිච්ච ඒ කියන්නේ පළවෙනි රැල්ල දෙවෙනි රැල්ලට වඩා අපේ දැන් මේ තියෙන ප්‍රභේදය මොකක්ද කියලා හරියටම අපි ඉදිරි දවස් කීප ඇතුළත කියනවා. ඒත් මේ නව ප්‍රභේදය නිසා පැතිරීගෙන යාම ඉතාමත්ම දරුණු විදියට සිදු වෙනවා. වෙන්දට එක්කෙනෙක් දෙන්නෙකුට විතරක් රෝගය බෝ කරනවා නම් මේ අවස්ථාවේ එක්කෙනෙක්ගෙන් 5-6 දෙනෙකුට මෙම වෛරසය බෝ වෙනවා. ඒකයි තමන් ආරක්ෂා විය යුත්තේ. ඒකම අපි දන්නවා දැන් ලංකාවේ කොරෝනා වලට බය නැහැ. ඒක සාධාරණයි. මොකද ඒකට හේතුව අපි දන්නවා මෙතෙක් කල හැදුනහම 97%කට විතර 90%කට විතර රෝග ලක්ෂණ පෙන්වුම් කරන්නේ නැහැ. එතකොට කොවිඩ් ආසාදිතයෙක් වෙලා තමන් රෝග ලක්ෂණ පෙන්වුම් කරන්නේ නැත්නම් ඒකට ඇත්තටම බයිබිය වීමට හේතුවක් නැහැ. ඒකට මේ අවස්ථාවේ අපිට දකින්න ලැබෙනවා ඊට වඩා පොඩ්ඩක් සුළු වශයෙන් වෙනස් රෝග ලක්ෂණ තරුණ අයටත් ටිකක් දරුණු රෝග ලක්ෂණ මතු වෙනවා. ඒ වගේම රෝග ලක්ෂණ මතු වෙමින් පවතින අයගේ ප්‍රතිශතය ටිකක් වැඩි වෙනවා. අනිත් එක තමයි මේක බෝ වෙන්නේ කොහොමද කියන එක. දැන් ඒක හැමෝම දන්නවා සමාජ දුරස්ථතාවය සහ මාස්තා ගැනීමේ වැදගත්කම. ඒ අර ඩ්‍රොප්ලට් වලින් ට්‍රාන්ස්මිට්, ඒ කියන්නේ අපි හිතමු අර බිනිති වලින් ට්‍රාන්ස්මිට් වෙන හින්දා. ඒ වට ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෙනත් පර්යේෂණ වලින් ඔප්පු කරලා තියෙනවා වාතයෙන් බෝ වෙනවා කියලා. එතකොට මේ වාතයෙන් බෝ වෙනවා කියන්නේ මොකද කියන්නේ? දැන් මම මාස්ක් එකක් ගලවලා මම ආසාදිතයෙක් නම් මේ අවස්ථාවේ මම කතා කරොත් එහෙම මේ වාතයේ මේ වෛරසයේ තේකාමාරක ඉදිරි තියෙන්න පුළුවන්. එතකොට මම විනාඩි 10 මෙතන එළියට ගිහිල්ලා ඒ අතරතුර තව මාව කවදාකවත් හම්බෙච්ච නැති පුද්ගලයෙක් මෙතන ඇවිල්ලා මාස්ක් එක ගලවලා ටිකක් වෙලා හිටියොත් එහෙම ඒ වෛරස් ටික ඒ පුද්ගලයාගේ ආශ්වාස කරනවා. ඉතින් එතකොට ඒ පුද්ගලයා මාව හම්බුන් නැති වුණාට කවදාවත් මගෙන් එම වාතයට එම වෛරසයේ ගිහිල්ලා එම පුද්ගලයා මෙතන ඇවිල්ලා එම වෛරසය ආශ්වාස කරන හින්දා එම පුද්ගලයාට එම වෛරසය හැදෙන්න පුළුවන්. එතම වඩා වැදගත් දෙයක් මාස්ක් එක දැමීම විතරක් නෙවෙයි මාස්ක් එක හරියට දැමීම. දැන් අපි හොඳට දකිනවා පාර යනකොට මාස්ක් එක දානවා ඇතුළට ආපු ගමන් මාස්ක් එක ගලවනවා. ඉතින් ඇත්තටම හරි අමාරුයි මාස්ක් එකක් දාලා කතා කරන එක. විශේෂයෙන්ම යාළුවොත් එක්ක කතා කරනකොට දිගටම මාස්ක් එකක් දාගෙන කතා කරනකොට ටිකක් හතිය දැනෙනවා. මහන්සි හරියට හැංගීම් පේන්නේ යාළුවාගේ. ඒ වගේ ප්‍රශ්න හින්දා ගොඩක් අය ඇතුළට ආවම මාස්ක් එක ගලවනවා. ඉතින් ඒක ඇතුළේදී තමයි වැඩිපුරම මාස්ක් එක දැමීම වැදගත්. යාළුවොත් එක්ක කතා කරනකොට ඉතාමත් වැදගත් මේ මාස්ක් එක දැමීම. තමන්ව සහ තමන්ගේ යාළුවන්ව සහ වැඩ කරන වැඩ පොළවල් වල අය ආරක්ෂා කිරීම සඳහා.